ආයුබෝවන් අපේ අම්මයි YouTube channel එකට ඔබ ආදරෙන් පිළිගන්නවා. ලෝකයේ වැඩිම දෙනෙක් නර්බන සිංහලෙන් උගන්නන ශ්‍රී ලාංකික YouTube cooking channel එක සමග ඔබත් එක්වන්නට නම් අපේ අම්ම channel එකේ subscribe button එක press කරලා ඊළඟ තියෙන පුංචි bell එකත් press කරන්න. අපේ ආදිමු තුමිත්තු රසගුණ දෙක රැකෙන ආකාරයට ආහාර පිසගත්තු ක්‍රමයකට අද මම මාළු වෙනවා. අපි පුංචි කාලේ කෑම උතන්න, කෑම උයන්න, කෙහෙල් කොලේ තමයි හැම දෙයකටම පාවිච්චි කළේ. ඉස්සර කාලේ කොළඹ වුණත් ගොඩක් ගෙවල් වල කෙහෙල් ගහක් දෙකක් තිබුණා. බලන්නකෝ, අද මම මේ මාළු එක කෙහෙල් කොලේ උතල තමයි උයන්න යන්නේ. කෙහෙල් කොලේ නැති අයටත් අඩු තෙලේ මාළු උයා ගන්න ක්‍රමයක් අද මං කියලා දෙනවා. දැන් මම කෙහෙල් ගහකින් කෙහෙල් කොලයක් කපා ගත්තා. කෙහෙල් කොලේ කෑම රුචිය වැඩි කරන රසයක් සහ සුවඳක් තියෙනවා. ඒ වගේම පොලිෆිනල් කියලා ඇන්ටිඔක්සිඩන්ට් වර්ගයක් කෙහෙල් කොලේ තියෙනවා. ඒ නිසා හම රැලි වැටීමේ වේගය අඩු කරලා තරුණ බව රැකදෙනවා. මේ තියෙන්නේ ලේනපරා මාළු. ලේනපරා විතරක් නෙවෙයි ඕන මාළුවක් මේ වගේ උයා ගන්න පුළුවන්. දැන් මේ මාළු පෙති ටික දෙහි උෂ ටිකකුයි ලුණු ටිකකුයි දාලා හොඳට හොද ගන්නවා. ලුණුයි දෙහි දැම්මම මාළු වල තියෙන පිලේ ගඳ නැති වෙලා සෙවල ගතියක් නැති වෙනවා. මාළු කඩෙන් එනකොටම කපාගෙන ආවනම් මෙන්න මේ වගේ තැන්වල කොරපොතු තියෙනවා, ඒවා මේ විදිහට සුද්ධ කරලා දාන්න ඕනේ. මේ බලන්න, ලුණුයි දෙහි දැම්මට පස්සේ මාළු එකේ වතුරවල පාට වෙනස් වුණා. ඊළඟට මම මාළු පෙති 6ක් බදින්න ගුරක කෑලි 6ක් විතර අරගන්නවා. ගම්මිරිසට මේස හැඳයි, තුන පහ කුඩු තේ හැඳයි, කහ කුඩු තේ හැඳි භාගයයි, මිරිස් කුඩු මේස හැඳයි, ලුණු කැට හරි කුඩු හරි තේ හැඳක් ඕනේ. මෙතන තියෙනවා කුරුඳු කුඩු තේ හැඳක්. ඊළඟට අපේ මාළු ටික, දැන් මගේ ගොරක ටික මෙන්න මේ වගේ ඇතිලියකට වතුර චුට්ටක් දාලා ලිපේ තියලා තම්බ ගන්නවා. ගොරක ටික තැම්මුණාට පස්සේ වංගෙඩිය දාලා කොටා ගන්නත් පුළුවන්, ගලේ දාලා අඹර ගන්නත් පුළුවන්. ලුණු ටික එකට එකතු කරලා මේ පුංචි වංගෙඩිය හොඳට අඹර ගන්නවා. ගොරක තම්බපු වතුර ටික අහක දාන්න නැතුව ඒකත් මේකට එකතු කරගන්න ඕනේ. මම සාමාන්‍යයෙන් මගේ ගෙදර ඇඹුල් වෙනුවට ගොරක තමයි වැඩිපුර පාවිච්චි කරන්නේ. ගොරකවල අහිතකර කොලෙස්ටරෝල්, පිළිකා සෛල නැති කරන ගුණය තියෙනවා. බලන්නකෝ, ගොරක පේස්ට් එක ඉන්ස්ටන්ට්ලි ක්ෂණිකව හදාගත්තා. ඊළඟට මගේ අනෙක් පුංචි වංගෙඩියේ ගම්මිරිස් ටික දාලා කොටා ගන්නවා. ගම්මිරිස් දානකොට කුඩු දාන්න නැතුව මේ වගේ කොටලා දාගත්තොත් එහෙම ගම්මිරිස් වල තියෙන ගුණය එහෙමම ලැබෙනවා. ඊළඟට මිරිස් 3-5, කුරුඳු කුඩු, කහ, ගොරක මේ සේරම එකතු කරගන්නවා. එකතු කරගෙන ගොරක තම්බපු වතුර ටිකක් දාලා පේස්ට් එකක් හදාගන්නවා. දැන් මේ වෙලාවේ ලුණු රස බලන්න ඕනේ. ඊළඟට මම තව ලුණු චුට්ටක් එකතු කරගන්නවා. එකතු කරගෙන තව වතුර ටිකක් දාලා පොඩ්ඩක් දිය කරගන්නවා. දැන් නම් ලුණු ඇති. මාළු පෙති 6ටම පොල් තෙල් මේස හැන්දක් මේ පේස්ට් එකට දාලා හොඳට කලවම් කරගන්නවා. ඊළඟට අපේ කෙහෙල් කොලේ හොඳට හොද ගන්න ඕනේ. හොදගෙන ඇවිල්ලා හොඳට පිහිද ගන්න ඕනේ. දැන් කෙහෙල් කොලේ යටපැත්ත මේ වගේ ගින්දරට අල්ලනවා. එතකොට මාළු එකේ ඔතනකොට කෙහෙල් කොලේ ඉරෙන්නේ නැතුව හොඳට නවා ගන්න පුළුවන්. මැද නාරටිය අයින් කරලා කෑලි වලට කපා ගන්නවා. පිට රටවල් වල සුපර් මාකට් වල කෙහෙල් කොල විකුණන්න තියෙනවා. ඊට පස්සේ වත්තේ කෙහෙල් ගහක් කැපුවාම කොල ටික මේ වගේ සුද්ධ කරලා කෑලි වලට කපලා පැකට් කරලා ෆ්‍රිජ් එකේ දාලා තියාගෙන මේ වගේ දේවල් වලට පාවිච්චි කරන්න. දැන් අපි හදාගත්ත පේස්ට් එක මාළු පිටිවල දෙපැත්තෙම තවරලා කෙහෙල් කොලේ මැදින් තියෙනවා. තියලා ඉවර වෙලා ලස්සනට මේ වගේ නවල උතලා තදට ගැට ගහ ගන්නවා.
දැන් කේල් කොළ නැති අය මේ ක්‍රමයට තෙල් අඩුවෙන් උයා ගන්න ආසාවෙන් ඇති. ඒ අයට මෙන්න මේ ක්‍රමයට උයා ගන්න පුළුවන්. මේ වගේ ඝනකම පාච්මන් පේපර් එකක් අරන් සිල්කේ පැත්ත යටට තියලා ඇතුළට මාළු පෙති ටික තියාගන්න. එක එක මාළු පෙත්ත උනත් බැද ගන්න පුළුවන්. මම ඉතින් මගේ පෑන් එකේ ඉඩ තියෙන නිසා දෙක දෙක එකතු කරලා උතාගත්තා. ඒකත් මේ විදිහට ගැට ගහලා විනාඩි 20ක් ෆ්‍රිජ් එකේ තියලා අරන් එනවා. එහෙම තිබ්බොත් තමයි අපේ පේස්ට් එක මාළු එකට හොඳට උරාගෙන හොඳට මැරිනේට් වෙන්නේ. දැන් අපේ පෑන් එකට පොල් තෙල් ටිකක් දාලා රත් වේගෙන එනකොට අපි හදාගත්තු ෆිෂ් පාසල් දෙකක් ඒකට තියාගන්නවා. බලන්නකෝ මං වහපු පියනකෝයි වගේද කියලා. ෆ්‍රයි පෑන් එකේ කටේ ගන්නට නැතිව පොඩක් තද වෙන පියන තියාගන්න ඕනේ. දැන් මං හොඳට මඩු කිඳරේනි උයන්නේ. ඒ නිසා එක පැත්තක් විනාඩි 6ක් තියෙනවා. විනාඩි 6කට පස්සේ අනිත් පැත්ත හරවනවා. ආයෙ විනාඩි 7කට පස්සේ ආයෙත් අනිත් පැත්ත හරවල වහනවා. ආයෙත් විනාඩි 5කට පස්සේ අනිත් පැත්ත හරවල පියනෙන් වහන්නේ නැතිව ගින්දර වැඩි කරනවා. දැන් ඉතින් ගින්දර වැඩි කරලා ඇරලා මේ විදියට විනාඩි 5ක් විතර උයා ගන්නවා. දැක්ක නේද අපේ කේල් කොළවල තියෙන පොලිෆිනල් කියන ප්‍රතිඔක්සීකාරකය අපේ මාළු වලට උරාගෙන. දැන් ඔයා මේක නොන් ස්ටික් එකක උයනවා නම් මම කියපු වෙලාවල් වෙනස් වෙන්න පුළුවන්. හරිම සුවඳයි. මං ඔයාට පොඩි අදහසක් දෙන්නද? මේ විදියට මාළු එක රැහැට උයලා පාසල් එක පිටින්ම ෆ්‍රීසර් එකේ දාලා තියන්න. උදේට වැඩට යනකොට ෆ්‍රීසර් එකෙන් එළියට අරගෙන බෑග් එකක දාගෙන බත් මුල වෙනමයි මාළු මුල වෙනමයි අරගෙන යන්න. දවල් වෙනකොට මාළු එකේ සීතල නැති වෙලා තියෙයි. හා හා මොනතරම් හොඳ අයිඩියා එකක්ද? දැන් අපේ පාච්මන් පේපර් එකේ ඔතපු මාළු ටිකත් මේ ක්‍රමයටම බැඳගන්න. වත්තේ කෙහෙල් ගස් තියෙනවා නම් හවස් වෙලාවක කෙහෙල් කොළ ටිකක් කපලා අරන් තියාගන්න. මේ පාසල් එක ඒ විදිහටම ෆ්‍රීසර් එකේ සතියක් වුණත් තියාගන්න පුළුවන්. ඊට වැඩිය වුණත් පුළුවන්. ඒ වුණාට හුඟක් කල් මේ වගේ කෑම ෆ්‍රීසර් එකේ ෆ්‍රිජ් එකේ තියාගෙන එහෙම කන්න එපා. අප රට වටේට මුහුද තියෙන නිසා ඕන තරම් මාළු තියෙනවනේ. ඒ නිසා අලුත් මාළු කන්න. කාලා බලමුද එහෙනම්. හා හරිම රසයි. නොඹුල් පදමට තියෙනවා. ඉතින් ඔයාට ඕනේ මාළු වර්ගය මේ විදියට උයා ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි මේක ඇතුළට ලුණු තව තව දේවල් දාලා උයා ගන්න පුළුවන්. පුංචි ගොරක කෑල්ලක් හම්බුණා ඒකත් මං කනවා. ශාරීරියේ මේදී දී කරනවනේ. කේල් කොළ නැති අයට පාච්මන් පේපර් එකේ ඔතපු එකත් බලන්නකෝ. ඒකත් හොඳට තියෙනවා. ඔන්න මම තව අයිඩියා එකක් දෙන්නම්. ඔය මහා පරිමාණයෙන් කේල් වගා කරන අය අන්නේ අය කේල් ගහ කැපුවට පස්සේ ගහ විසි කරන්න එපා. කේල් කොළ ටික අරගන්න අරගෙන ලස්සනට කපල පැකට් කරලා වෙළඳ පොළට යවන්න. ඒකත් හොඳ ආදායම් මාර්ගයක්. සුපර් මාකට් වල මේ වගේ විකුණන්න තිබුණත් එහෙම මගේ මේ වීඩියෝ එක බලපු අය මේ කේල් කොළ වල ගුණ දාන නිසා එයාලා අරගනී. ඉතින් ඔයත් මේ වගේ හැදලා රසමට කියන්නකෝ. මේ වීඩියෝ එකෙන් යම් දැනුමක් ප්‍රයෝජනයක් ලැබුණා නම් ලයික් එකක් දාලා යාළුවොත් එක්ක ෂෙයා කරන්න බොහොම ස්තුතියි. දැනුම සමග මෙවැනි තවත් වටිනා වීඩියෝ නරඹන්න අපේ අම්මා චැනල් එකට සබ්ස්ක්‍රයිබ් වෙලා ඊළඟ තියෙන පුංචි සීනුව ප්‍රෙස් කරන්න.